යා කුස්ස සිටම අම්මා බෙදූ ට්ටි කෑවයි. අම්මා තලපත් කිරට ඔයයා කන්කුන් තිෙල් දමන්නේ දුප්පත් කෑම වට්ටුවරට තම ආශා නිසා බව චායා දන්නේ. වෙන වෙලාග නම් බත්හැඳි තුනහතරක් දමාගෙන අයකන්නේෙ. ඒේත් අද අනාගත් එකකම් බත්කටවල් තුනාතර පවා ඌරෙන් පාටගගේ වෙර වෑ එමනි. තා මාලු කැල්ලක් ගන්න බුතේ. පත්මා පොල්ගටු හැඳ අතදබාගෙන කීවායි. ඔයපු මාල ොත්දෙම් මාළු කෑලි දෙක තුනක්කත් ඇයට කවා නොගතහෝොත් පත්්මාගේ හිතර ලෝබයි. රැල ක න්න අම්මි ජාය අතතු සෝදාගෙන පැමිණ කාමර තිබූ කුඩා පර්සක අතර ගත්තයි. අමේ මං හන්දිට ගීල්ල කෝල්ල එකක් කරගෙන ඉන්න. ඇෑ සේක අම්මගේ පිළිතුරක්කත් බලාපොරත්තු නොවීම් පාට බැස්සයි. හිති හිතනටත් වඩා අුල්ල තැවල්ල ගොසිනි ජාය දුරගතනේ ක්‍රියාකරවනිට අ සංක අංකේ තුන්නයි. හෝගේ හන්ඬ අසන්නට පවා ඇගේ තුම්නිතම සැදී පහැදිී වඋන්නේේ. හෙලෝ! ඒ හට අද්ධි චායට කතාකරගන්නට පබව පැරිවේ හැට හිල්ලිනේ. "ස මම කොයද බා ඉන්නේ ඇයි අමව දාලාගේ මං එනකල් උන්නැත්තයයි මොගින් ප්‍රශ්න වැලකි චායට හැඩුම්මාවේ. ඉතිං අටනවා ඇයි බපාමි ළඟ කෞුරරි ඉන්නවාද කියලා කියන්න ඉන්නවා චාගේ ඇතුල්ලාය සීතල විය කවද මගේ පන්න ළඟනෑ හිතේ ඉන්නේ විහිළු කරන්න නිපාස ජායට ඇඩුණි ඒ වදන් මැදේ. මැඩම්ට කෝුන්දස අම්මට හාාට්ට විච්ඡාය අද හොස්පිල්ලෙකි ඉන්නවෙනවා අනේ දැන් අමාරුද? ැන් අඩුයි තව් චකප්පොකට නොත්තකගත්තේ. වැඩ උක්කම අඩු කරන්න කිවා මං පහනට බාරෙකුත් කෙටකෙවවා. ජයඇස්සේ කියා නිහෙට වූවාය. දවල්ලූ සිදුවන් කියනවද ඇ සිති දෙගිඩිය අයනි. ඇයි දවල් ඉන්නතුූගේ. නෑස හාර්ශනමිස්සාවනි වැඩ නැතිනිසා මයි නිලකා යාවා ඇැ බිඳුණු හඩින් ීවායි ඒත් ඒ වචනට රැඳි අතිශේ ේදනාපර අසරණකම සංකහොඳ හැටි හඳුනාකත්තේ. අම්ම නැගි ටැටි ඔයා ඔහේලාතියන්නේ. අනේ මම ළඟ ඉන්න හිතන්න උන්නේ මංගෙන මොනා හිතුවත් දන්නේ. බබා ඉෙදරදින්නේ. ඕ මං මැඩම්ම බලන්න ඉන්නද. අම්මා බලන්න අමාරී බා රෑට් ටෙස්වාගයක් යැනවානි ඒවා ඉවරවිදි රෑදායවත්වෙයි. කතා ආසාන ෝද ජයා රිසවරේ ඔහයේ අල්ලාගෙන උන්න අය. දැවුණු කතරට වැහිපොදා කිල්ලා මෙන් ඒ හදවත හඩා වැටින්න වියේ. අම්මා විතරද බලන්න ඕනිේ හෝ තරමක සහැල්ලුවෙන් ඇස්සුවයේ.විනාහිට ලෙඩ නෑනිි? මං අසාදි රෝගික් බබ ය හස ඩමිට නස ලාලගන්නතැ නෑන තින්නවන පිස්සු කියවන්නතු ඉන්න. හු තරම සැරං කියීවේ. මං කියන්නේ ඇත්තස සඟවාගත් ඉගිඹිදුම අල්ලුත්තිය. සොරි අවස චුට්ට කාම්බවම්. කඩාගෙන අනාගිලා දැනගෙනම සරංගලිට පුරල දෙෙ නිපාස මාව හොයාගන්නවත් බැරිවී. මං හොෝමාගමට එෙන්න්නද ඕ හෑ කියකිව්දේ ගණන්නට නොගෙන ඇසේයේ ඒ හිතුවක්කාරහනට පවා ඇය උතුරෑන ලෙස ආදරේගලිය. පැබාගකින් හෝමගම ස්ටෑන්්ඩික ළඟට බා එන්න මං ඉන්නම් ඒ ඉල්ලීමට පිටුපාන්නට තරම් හැඟී විීලීත බව කැයි තුළ තිබුණනි නැත.ස් ඇයි! මෙඩම්ලඟ කවතිඉන්නේ. අම්මලඟ කාටවත් ඉන්න බෑදරුවෝ. චා රිසවරේ තබා ගෙදටාවේ ගයාට වඩාහිතේ නිස් කලන්ගෙන. කොතරම් හිත දෙදරා ගේදේ ඒ මහුණ තවයි එකරක් හෝ පලා නිදාගන්නට ලබවීමෙන හැ දෙදවියන්ට ස්තුතිූවායි. දයිවී තමාට දුකසේ සැප දෙනවා යැයි ඇඩ් සිතුනි. ෙර පැමිණ සීල තුරතුරු අමාස්සම කීවායි. හෙත් මේ ඇඳගන්නට අන්නන්නේ හ අමුවන්නට බව කීීමට ඇගේ තරුණ සිද මැලිවිය. රස්සාාව නිසේ රත්තරම්ේසු නිසයි මනිසාක් කොයාාව මෙහෙම රෑපාණයවන්නමට ලෝබයි පපුතේ. මේ හිගන්නට කෞපුුත් කරදර කර නෑම්මේ. ඡයා සිනසී කීවාය. ඒ සිනවි දෙනට එක්කෙනෙක් කරදර කරනවා වැනි කතාවක් විය. ජීදෙ කොහේ සිට කොහට යනවදයි නොදෙන මේ යන ගමනි තේරුමක් නෙද. කෙදිෙනකවෝ අයිමීම් වල බරභගාරකනු? ැඳගෙන මාට හොද කලාවය අනාන්නට සිදවුණන ඇත. මේ හෙමින් හෙමින් පයතබායන්නේ ඒදිනත් නොවේද. සියල්ල අමතක් කර දමා අවස හැරිය ඇකිද ඇ සිතුව අයි. සියල්ල ම අමතක් කළ හැකිය. ඒත් ප්‍රථමදිනේ ඒ රාත්‍රිය ඒ ඇසල තිබු ආදරයේ නිම්හිම නැති ආදරීනීඇත්තේ අමතක් කළ නොහැක. ඒ ජීවිතය කොුණදලි ආදරයක් අත්තිදි නිර්මල හතය. හෝමාගම පබසිද්ධි අඳර වැටී තිබුණ ජයා බස්රීම් බැස අාවට බැලුවවායි. බස්නඇවතුන්මට ඒයා මාවත කොනක වාන නවත්තාගෙන ඔහේ පාර දෙෙස බලාගෙන උන්මේ. පේවත් සමමාධන් වූ තෙරිනිියයක් සුදු බුදුරදුම් හැබයින් දැක් පඳු පිරු හහිමගින්ගේ ලයි පිරනිි. දයිවේ ටික්කලකට කුළියට දුන් ආදරේ මේ තරන් අරුණ සිනම් ඒ සිින්න්නනක්කරට ලියාතුම් පසු කොතරන් චමත්කාර දැන වියහැකිද. ජයාහිස බිමට බරකරගෙන වානේ දෙසට ඇවිදිගෙන ගියායි. ඕහෑ එනවා දුටියේ නැත. ාය වානේ ළඟටම බැමෙන ඒ ආසනයේ වීදුරෙන් ඔවු දෙෙස බලාගත්තනම් බලාඋන්නයි. ඒ දිනෙ තපමන දුකින් මවත් දෙසට යොමෝ තිබුණි. ජායගේ පපපු හොස්ගා ඇවිලිනෙ. මේ මහුණේතරම් ඉක්මණට පරවයේ කෙසේද. ජාය ඇගිලිතුන වීදුලට තට්ටු කලාය. එතුවා කෙලා පරෝතිබූ මළකට පැන්නිස්සාක් මෙ ඒ අතකමල පිපියාවේ. ඡය පැෑබර සිනසුනයි. ඕ වානේ දොර විර නොකර වීදුරෙන් ඒ මහුණ දෙෙස් අපර දෙගතුන බලාවඋන්නන්නේේ. මේ හඳක් පුළුවන්න්නන් උඹේ ආසමතියාගනික්. නාල කියියෝ ඒවදන් ඔහුට අල්ලිත් සීවේ. අසංක විවර කළ දොරින් ඇතුළු වී ඇ ඉඳගත්තාය කළුසායත් කාහපෑකත් කමිසයත් ඇගේ වතර ගෙනාවේ ලාපාල පෙනුමකි. උඩු ඇඳ මේ කහපෑයේ ඒ මෝනට පරාවත්තනී වී තිබුණි. අසංක ඇදෙස බලා උන්නන්නේ අවතන්ගේ හිත එක්තැන් කරගනු පිණිසේ. අපි මෙතනද ඉන්නෙස ඕගේ බැල්ම දරාගත නොහෙකව චාය ඇසු අය. මට ඔයාඒක කොතනක උන්නත් එකයි බබා. ආනේ කොළඹ දෙසට රවා ොගෙන හයිලිවල් පාරදගගේ අවිසාවෙල්ල දෙසට වානී පැදවීය. ඇයි මේ පැත්තට කොයා ඉස් කළඟ තැනක් වාගෙන්න යන්ජාය එහන්ට වෙනදර වඩා අමුතුය වචන පවා එන්නේ බිනිමිදිය. ඔය දුකමූන පින්නන්නද මට එන්න කිවේ. ඇයි සමේ අසංග කතා කළ එනැත ජීතය ප්‍රශ්න පත්තරයට අද හැඳයම් පිළිතුරු ලිවියයුතුද ඒ හෙට හෝ අනිද්ධාට කල්දමින් නොහෙකෙද. මට කියන්න ඇයි කතා කරන්න ඇත්තේ? ය යාල්ලි තෙසු අයයි. අසංග කියරේ මත තිබූ අමත ඇගේ ඔකුලට වැටෙන්න්නට දැමයේ. කකුල මත තිබෝ ඇගේ දි්ගුවත් ඇගිලි අතර ඒ අමත සිරවිය. ඒ අමතය තිබුණ අසාමාන්‍ය රස්නයකි. උනද දෙයේෙනේ ජය ඉඳගෙන උන් ආසනින් ඉස්සේ ෝගේ ගෙලට නලටත් අත තබා ඇසුවා අය. උන තමයි ටිකක් තිබන බබ ටිකක් නැවේ ගොඩක් තිනෙනවා නවත්තල පෙන්ඩොල් දෙකක්වත් බොමු. අසංග වානේ මාවත අයිනෝ කඩයක්කසල් නැවත්තුවයේේ නන්දුවල ගන්නම් ඕහ බලා සිිදිම ඇදෝගොස් පෙන්්ඩොල් පෙත්්‍යකුත් වතරවීදුරගුත් ගිෙන ආය. ඇැ කඩා දුන් පෙති දෙක ඕපිවිය කුඩා දරවෙෙනනි ඡායා ආසාාවෙන් හ දෙෙස බලා උන්නනා අය. මටම ලැබෙනවනම් ඇය සිතන්නට ඇත්තේ වන්නකි. බෙට්ටිකු තරගෙන අන්ස ඕ වෙදනාබරෝ ඇ දෙෙස බැලවා අය. මට මෙතන්ට වෙලා චුට්ටක් නිදාගන්න දෙන්න. එතකොට සනීපවයි අසංක කීවේ ඡායාගේ උකුලට වමත් තබාය. එක අතක් මත ඒ අත තබා ජයා අනිත් තතින් අත පිරිමි ඇද්දායයි. නුවර කොයි හරේදිද හැරුණේ කඩුගන්නාලඟදී. ලස්සනද. ම් දවස්සකයන්. නොවර ඕ! ඔච්චර දුරයන්න මං හීන දකිින් නෑස. කොච්චර දුරයන්න දෝනේ යන්න ලැබෙනවම් ආත්ම ගාන දුරයන්න මේ දුපත් කෙලි ඉන්නම්ස. ඒත් මට බෑ මට මේ ආත්මවා සේලඟ ඉන්න බෑ ඔහු දකුණද හැඩගල රන් පැක තුරලොස ඇය ගලවමින් නැවත සවිකරමින් කතාගලාය. ට දෙන්නෙතුවලට බරෝ කඳලක් ෝගේ මතයේ පිටි අඇලට වැටුණේ. තව කොච්චර දවසම් මම මෙහමල්ලාගෙන ඉන්නද. ඇය ෝගේ වමතපදාගෙන කියදදි අසග යාත මුදාගෙන ඇගේ හිසාත ගෑවයි. මේලෙස කප්පරත් සිනිහස පපෝට ගෙන අනාගතයේදී මුළු හදවතම තිෙද බරයම් වනතුරු අනන්න සිදුවන නොේද ඇයට සිතනේ. දැන් හරවගෙන අන්ස මට ඔයක්ක අදරෑ ඉන්න ඕන චාය පුළුව අන්නන් එිනිතුරු කරය කෙිෙනතුරුනව රත්ත්‍රී දසදහස් කන්නක් හුව එලිමනතුරු ඔහු පාස්සේ කැලිඒ සිටිනට ඒ ආශා කලාාය. ජීතේ ඒ තරම්ම කාරුණික නැත. අසං හංගල්ලට අස එෝ නිස්කලක අවන්හලකට වානේ දැමේ. කැලනි ගම් ඉඩියාාවද පීට අතිවූ ඒය අවන්නල්ල ලාකාපයෙන් අහිංකෝ දිල්ලිමින්තිපුුණි. අසංක වානය අංගනයේ නවතා ජායා දෙස බැලවේ. ජයට බයත මම එක මෙහෙම එන්න. ඕ අවන්කණ්ඩකින් ඇසුවේ ජායා බිම්බලාගින් හිල්ලවාය ස් මට දෙවියෙක් වගේ මං අදානවා මේ අධ්දක මේය අත්තලි මට වරදක් වෙන්නෑ කියලා. මන් දන්නවස කවදාරි දෙන්න ඕනම් මගේ පනුලත් මන්සර්ට හරි ආසායන් දෙෙනවස. අප යං.